කිරිවීදුරුවක් බොනව වගේද උදෙන්ම කසකසා වීදුරුවක් බොන එක. අද The Essence of Life අපි කතා කරන්නේ මෙන්න මේ කසකසා ගැන. බොහෝ දෙනා කසකසා ඇට යොදාගන්නේ ආහාර වර්ග සහ බීම වර්ගවල අලංකාරයේ වැඩි කිරීම සඳහා. බීම වර්ගවලට වගේම වඩලප්පම්, පුඩින්, සලාද, ජෙලි වලට රසකාරකයක් වගේම අලංකාරය සඳහාත් කසකසා ඇට යොදා ගන්නවා. ඉන්දියාවේ මේ කසකසා වලට කියන්නේ කුෂ්කුෂ් කියලා. ඒත් ගොඩක් දෙනා දන්නේ නැති කරුණක් තමයි කසකසා ඇට කියලා කියන්නේ ඉතා ගුණදායි පෝෂ්‍ය පදාර්ථයන් වලින් යුත් ආහාරයක් කියලා. කසකසා ඇට නිල් වගේම සුදු පාටෙන් යුක්තයි. කසකසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය විදියට ශක්තිය කිලෝ කැලරි 528ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56ක්, කෙදි ග්‍රෑම් 19.5ක්, ෆෝලේට් මැක්‍රෝ ග්‍රෑම් 82ක්, නියසීම් මිලිග්‍රෑම් 89ක් අන්තර්ගත වෙනවා. මීට අමතරව තවත් පෝෂණ ගුණයන් කිහිපයක්ම කසකසා ඇටවල අඩංගු වෙනවා. කසකසා ඇටවල තෙල් මගින් කාන්තාවගෙන් සරුභාවි වැඩි දියුණු කරන්න පුළුවන්. විශේෂයෙන් පැලවපී නාලවල තියෙන අපද්‍රව්‍ය කොටස්, අනවශ්‍ය කොටස් දියකර හැරීමේ හැකියාවක් මේ කසකසා ඇටවල අන්තර්ගත වෙනවා. ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවකුත් මේ කසකසා ඇටවල පවතිනවා. කසකසාවල තියෙන්නේ ජලයේ දිය නොවන කිඳි. ඒ නිසා ආහාර දිරවීම සඳහා මේ කසකසා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ මගින් මල හොඳින් පිටිකිරීමේ හැකියාවක් ලබා ගැනීමට පුළුවන්. අල්ෂස් රෝගීන්ට කසකසා ඉතාම හොඳ ඖෂධයක් වෙනවා. කසකසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් මට්ටම පහළ බහිනවා. ඒ මගින් රුධිර පීඩනය අවම කරනවා, මානසික පීඩනය දුරු කරනවා, සිරුර නිශ්චලතාවයට පත් කර නිින්ද හොඳින් ඇති කරන්නට මේ කසකසා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා නිින්දට පෙර කසකසා ඇට සහිත බීම වීදුරුවක් පානය කරවොතින් හොඳින් නිින්ද යන්නට පුළුවන් කියලා වෛද්‍යවරු සඳහන් කරනවා. නිතරම තුවාල හටගන්නා රෝගීන්ටත් කසකසා ඇට ඉතාම හොඳයි. ඒ මගින් සිරුර සිසිල් කිරීමේ ගුණයක් තියෙනවා. විශේෂයෙන් මුඛයේ පවතින තුවාල වලට ඉතා ගුණදායකයි. කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතින නිසා රෝගාබාධ වලින් වළක්වා ගන්නටත් මේ කසකසා වලට හැකියාව තියෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට සහාය දක්වන්නට මේ කසකසා වලට පුළුවන්. මේ නිසා බුද්ධි වර්ධනය සඳහාත් මේ ඖෂධයක් විදියට භාවිත කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. සැල්කිත ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීම නිසා බොහෝ රෝග වලින් වළක්වා ගන්නට උදව් වෙනවා. ආර්ථවයෙන් පස්සේ කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාත් විශේෂයෙන්ම මේක හොඳ ඖෂධයක්. දීවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. හිසකෙස් වලට මෙන්ම සමටද ගුණදායක වෙනවා. දද කුෂ්ඨ ඇතිවීම වළක්වාලනවා. විටමින් B6 අඩංගු වීම නිසා රක්තහීනතාවයට ඉතා ගුණදායක වෙනවා. පිළිකානාශක ගුණයක් කසකසා ඇටවල පවතිනවා. විටමින් B සහ කැල්සියම් මගින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකටම සුවය ලබා දෙන ඖෂධයක්. තයිරෝයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයටත් මෙය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. පෙනීම ලබා ගැනීමටත් ඉතා ගුණ වගේම කියන්න ඕන ප්‍රධානම කරුණ වෙන්නේ මෙච්චර ඖෂධ ගුණ තිබුණත් කසකසා ඇට දිනපතාම පාවිච්චියට ගැනීම එතරම් හිතකර වෙන්නේ නම් නැහැ. කොහොම වුණත් සතියකට දෙවරක් වගේ මේ කසකසා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා නම් රෝග ගණනාවකටම හොඳ ඖෂධයක් විදියට ඔබටම ඒක දැනගන්නට පුළුවන් වේ. එනම් තවත් අලුත් මාතෘකාවක් අපි හමුවෙමු. මේ The Essence of Life.